हरिन कथा करबो संगीता අපිද ඔව් ඔව් අපි කතා කරලා එතුමියගෙන් විමසුවා එතකොට එයාද කිව්වේ පොලිසියෙන් හෝ හමුදාවෙන් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කරා මට තර්ජනය කරයි කියන එක නෑ නෑ ඒක මම අපි එතුමියගෙන් අපි අහන්න කලින් මාධ්‍යෙන් මේ අපේ සිරස මාධ්‍යයෙන් ඊයේ ප්‍රවෘත්ති වලටත් ගියා ඊට කලින් ප්‍රවෘත්ති වලටත් ගියා ඒ කතාව මේ සත්‍යද කියලා ඇයගෙන් අහුවම ඇය සනාථ කරා එතකොට දැන් මේ කලින් මේ මන්ත්‍රීතුමිය කිව්වේ පොලිසියෙන් ආවයි කියලා කියනවා පොලිසිය මුලින් පළවෙනි දවසේ පොලිසියෙන් ඇවිල්ලා කට උත්තරයක් අරගෙන තියෙනවා ඒ කියන්නේ ඒක මම හිතන්නේ නිවුස් වලත් ඒක පැහැදිලිව සඳහන් කරා ඊට පස්සේ නිවුස් වල පැහැදිලිව පෙන්නන වන සංරක්ෂණ අධිකාරිය මං හිතන්නේ නේද ඒ ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඉතාමත් දරුණු ආකාරයට කතා කරන එක ඒක නිවුස් වලත් ගියා දැන් එක එක සමාජ වෙබ් අඩවි වල තියෙනවා පොලිසියෙන් ආවයි කියලා තව තැනක තියෙනවා ෆොරස් ඩිපාර්ට්මන්ට් එකෙන් ආවයි කියලා අමුදාවෙන් ආවයි කියලා ෆොරස් ඩිපාර්ට්මන්ට් එකෙන් පොඩි පරස්පරයක් තියෙනවනේ ඒ දැරිවිය කියලා තියෙනවද කොහෙවත් කවුද මගෙන් ප්‍රශ්න කරේ කවුද ගෙදරට ආවේ කවුද මාව පැහැර ගන්න ආවේ කවුද මගෙන් ප්‍රශ්න කළේ මට තර්ජනය කරේ කවුද එහෙම ප්‍රකාශයක් කරලා තියෙනවද කොහෙවත් පැහැරගත් කතාවක් කොහෙවත් ඇයි ප්‍රකාශ කරලා නැහැ එහෙම දෙයක් නිවුස් වල ගිහිල්ලත් නැහැ හැබැයි මම ඔබතුමාට කියන්න කැමති සමාජ මාධ්‍ය වල යන හැම එකම විශ්වාස කරන්න යන්නත් එපා මම මේ කතා කරන්නේ ලංකාවේ ප්‍රධාන නාලිකාවක් වන සිරස ප්‍රවෘත්ති වල ගියපු කතාව අනුව තමයි මම මේ කතා කරන්නේ ඒ නිසා අපි සිරු දෙනාම කතා කරන්නේ ඒතර අපිට රිලයි එහෙම නැත්නම් අපිට විශ්වාස කළ හැක්කේ සමාජ මාධ්‍ය යන හැම එකම විශ්වාස කරන්නත් බෑ හැම එකම අවිශ්වාස කරන්නත් බෑ හැබැයි 100%ක් විශ්වාස කරන්න පුළුවන් මේ මෙතන ඉඳ තියලා තියෙන සියලුම නාලිකාවන් ගැන මොකද මේවා ගිහිල්ලා ආණ්ඩුවෙන් ලයිසන් එකක් අරන් කරන නිවුස් නේ එතකොට ඒ නිවුස් එකේ පැහැදිලිව ඒ නිවුස් එක නැවතත් ගිහිල්ලා බැලුවොත් එහෙම ඇයගෙන් ප්‍රකාශයක් ගන්නවා මෙහෙම ඇය පැහැදිලිව කියනවා පොලිසියෙන් ආවා පොලිසියෙන් දෙන්නෙක් ආවා ඒගොල්ලන් මගේ මෙහෙම ප්‍රශ්න කරා ඊළඟට වන නිලධාරියෙක් ආවා නිලධාරියාගේ footages එහෙම නැත්නම් ඒ වීඩියෝ එක අපිට නිවුස් වලම දැක්කා ඒක අපි ඒ දැකපු පුද්ගලයා නම් ඇත්තටම ඇයට ඉතාමත් ඔයා දැක්කද මේක ඔයා කොහොමද මෙහෙම කියන්නේ කියලා දරුවෙට කතා කළ යුතු ආකාරයෙන් මේ කතා කරේ දැන් ඔබතුමියලට හිතෙන්නේ නැද්ද මේ කාරණාව හරහා ඔබතුමියලට තියෙන වගකීමෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ ළමයා අරගෙන තියෙනවා කියන්නේ දැන් ඔබතුමියලා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා සංවිධානවල ප්‍රබල චරිතනේ प्रकाशे मगे गेवाल ममत विरुद्ध कथा कर මෙතන ඉන්න සියලු දෙනාගේම ඒ ප්‍රදේශ වලට විවල යම් කිසි දෙයක් එහෙම වෙනවා නම් මෙතන ඉන්න සියලු දෙනාම ඒකට විරුද්ධව කතා කරනවා. ඇයට ලැබුණ අවස්ථාවක් වේදිකාවක්. ඒ වේදිකාවේදී ඇය මේ ගැන ප්‍රකාශයක් කරා. ඒක වෛරල් ගියා. ඒක බොහොම හොඳ දෙයක් ඇය කරේ. ඔය විදිහටම අනික් සෑම තැන්වලම ඔය විදිහම දරුවන් නැති, ඔය විදිහම කාන්තාවන්, ඔය විදිහම පිරිමින් නැති, තමුන්ගේ ගෙවල් ඉස්සරහා තමුන්ගේ ආබද ඉද මේ තමුන්ගේ එහා පැත්තේ ගමේ මේ විදිහම ගස් කපන. ඒ වුණාට උන්ට වේදිකාවක් නැහැ. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ අපි මේ මේ මේක තියන්නත් මූලික හේතුව තමයි වාග්ය අබේරත්න වගේම මේ දේවල් වලට විරුද්ධව කතා කරන දරුවන් දැරිවියන් කාන්තාවන් වීමින් මේ ලංකාවේ හැමතැනම ඇති හැබැයි උන්ට වේදිකාවක් නැහැ. දැන් තියෙන අවස්ථාවක් සමගි වනිතායකේ මේ අපි සිරු දෙන ඕන් වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද රාජපක්ෂලත් එක්ක මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක රණ්ඩුවට මුහුණට මුහුණ යනවා කියලා කියන්නේ හරියට කළු ගලේ ඔළුව හප්ප ගන්නවා වගේ වැඩක්. ඒක මට වඩා හොඳට මේ ලංකාවේ කවුරුත් දන්නේ නැතුව ඇති. ඉතින් ඒකට හොඳටම මුහුණ දීපු කෙනෙක් තමයි මගේ තාත්තා. අන්තිමට මරණයෙන් තමයි යාට වන්දි ගෙවන්න සිද්ධ වුණේ. අදටත් රාජපක්ෂලත් එක්ක මුහුණට මුහුණ සටන් කරන ජීවත් වෙන කට්ටිය හරි කීප දෙනා ඉන්නේ. ඒක නිසා මම වාග්ය ආභිරත්න කියන සිසුවියටත් මම කියන්නේ ලේසි කට්ටියත් එක්ක නෙමෙයි මේ හැප්පෙන්නේ හැබැයි හැප්පෙන්න බැරි කමකුත් නැහැ. මම හැප්පිලා බෙල්ලා කියලා දීලා තියෙනවා. ඊට අවුරුදු කීපයකට කලින්
මම ඒගොල්ලන්ගේ කැප්පිලා පෙන්න දින අදටත් ඒකේ ප්‍රතිඵලය හිරගිය ඇතුළේ ඉන්නවා. ඉතින් මම කියන්නේ වාග්ය අභිරත්න කියන සිසුවියටත් හැප්පෙන්න වෙයි. හැබැයි මේ හැප්පෙනකොට ඒකට ආරක්ෂාව දෙන්න අපි සියලුම කාන්තාවන් ඉන්නවා. මෙතන මේ සියලුම කාන්තාවන් ඉතාමත් ශක්තිමත් කාන්තාවන් මේ සියලු දෙනා ඇවෙනුවෙන් ඉන්නවා. ඒක තමයි මම මේ ලියලා තියාගන්න කියලා මාධ්‍ය වේදින්ට කියන්නේ 2014 අන්තිම වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව වැටුනේ ඔවුන්ගේ තියෙන ඔය හැප්පිල නිසාමයි මිනිසුන්ට දීපු කරදර දසවද හින්දා මිනිස්සු එළියට බැස්සා. දැන් මේ පරිසරයට ඊට වඩා දෙගුණයක් තමයි රිටර්න් එක ඉන්නේ මේ පරිසරයට දෙන වදේ නිසා. මේ පරිසරයට දෙන වදේ හින්දා තව මේ අවුරුදු මේ ආණ්ඩුව ඉවර වෙන තව අවුරුදු කීපයක් දිනේ අවුරුදු කීපයක්වත් කලින් මේ ආණ්ඩුව විනාශයට විනාශයෙන් විනාශයට පත් වෙනවා. පරිසර මේ මේ මේගොල්ලන් මේ මේ විරුද්ධව යන්නේ මානව මාන මේ මානවයාට නෙවෙයි පරිසරයට. ඒතර ස්වභාව ධර්මයට විරුද්ධව යන කෙනා අනිවාර්යෙන් අර වගේ 2014 වෙච්ච දෙයට වඩා දෙගුණයකින් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ රාජපක්ෂ ආණ්ඩුවට. එහෙම තර්ජනයක් වෙලා තියෙනවා නම් දැන්වත් ඔබතුමියන්ලට පුළුවන් නේද ඒ දැරිවැත් එක්ක කරගෙන ගිහිල්ලා යම් කිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්න උදව් කරන්න. ඔව් ඒකට තමයි දැන් අපි මේ එතුමියට ආරාධනා කරන්නේ. මොකද එකක් ඇය සිසුවියක්, ඇය පුංචි දැරිවියක් නේ අවුරුදු 19ක් කියලා කියන්නේ ලොකුවට මේ ලෝකේ දේවල් ගැන ලොකු තේරුමක් තියෙන ළමෙක් නෙවෙයි. එතකොට ඒ ළමයාට තේරෙන මට්ටමින් ළමයා කිව්වා. ඊට පස්සේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? සංවිධානාත්මකව මේ ළමයාට යන්නේ නැමන් නැති විදිහට ඇයට පුදුමාකාර මානසික පීඩාවක් සමාජ මාධ්‍ය හරහා දෙනවා. ඔබලා හිතනවාද ඇයගේ අම්මා තාත්තා මොනතරම් බය වෙලා ඇද්ද මේ දරුවා ගැන? ඇයගේ පාසල් යාළුවෝ කොච්චර බය වෙලා ඇද්ද? ඇය කොච්චර බය වෙලා ඇද්ද මේ දේවල් කියවනකොට? මේ මේ එක පාට එක ප්‍රකාශයක් හින්දා ඇය පුදුමාකාර විදිහට සමාජයේ කොටසක් ඇය වගේ කරනවා වගේම සමාජයේ කොටසක් ඇයව දේශපාලනීකරණය කරනවා. දේශපාලන චරිතයක් බවට පත් කරනවා. ඇයි දන්න දේශපාලනේ මොකද්ද? ඇගේ අම්මා තාත්තා මේ අහිංසක මේ මිනිස්සු. ඇයි දන්න දේශපාලන නැහැ. ඇයි දන්නේ පරිසරය ගැන විතරයි. ඒ දෙකේ දන්න දේ ගැන කිව්වා. දැන් මිනුකට ඇය JP සමාජිකාවක් කියනවා. ඇය අපේ සමාජිකාවක් කියලා කියනවා. ඇය UMP සමාජිකාවක් කියලා කියනවා. අර අර පුහුල් හොරා කරින්දනේ වගේ තාම කියන්නේ පුහුට්ටුවේ සමාජිකයක් කියලා විතරයි කියන්නේ. දැන් කියන්න බෑ. දැන් ඇයි මේ දැන් මම කියන්නේ ගස් දැන් ගස් කපනවා කියලා ඇය කියනවා. ඇයි මේ ආණ්ඩුවට මෙච්චර රිදිලා තියෙන්නේ? ආණ්ඩුව නෙවෙයි නම් ගස් කපන්නේ. ආණ්ඩුව මේකට කිසි සහයෝගයක් දෙන්නේ නැත්තම් ඇයි මේ පුංචි ළමේ කල් අල්ලගෙන මෙතන මානසික වදයක් දෙන්නේ? ආණ්ඩුව මේ වෙලාව කරන්න හරි දරුව කර මොකද්ද ඔබ කියන්නේ? හරි අපි ගිහිලි වෙලා බලමු කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් අර පුහුල් හොරා කරන්නේ. ආණ්ඩුවේ මේකේ පැහැදිලි ඍජු සම්බන්ධයක් තියෙනවා. දැන් මේ කතාව වැඩි දුරට ගෙනියන්නේ සමාජ වැඩමින් නැත්නම් Facebook කරානේ. ඒතකොට ඒවයි තියෙනවනේ මේ මෙතුමිය මේ ලාබාල කුඩා දැරිවියක් කියලා ඔබ තුමියලා හඳුනනට අවුරුදු 19 එක දේශපාලන ක්‍රියාකාරණියක් කියලා. කොහෙද කියන්නේ? අයි දැන් අපේ පින්තූරේ ලා දාලා තියෙනවනේ. ඒ පින්තූරේ ඉන්නේ ළමයාම. ඔබ තුමා දන්නේ කොහොමද මේ පින්තූරේ ඉන්නේ ළමයා කියලා? ඔව් ඒක ඒක තමයි දැන් සමහරක් වෙලාවට දැන් ඔයගේ නිර්මාණ කරන වෙබ්බඩවි තියෙනවනේ. ඉතින් මේ එක්කෙනෙක් එක දෙයක් කියනවා තව එක්කෙනෙක් තව දෙයක් කියනවා. ඔබ තුමියලා හරියට මේ කරුණු හොයා ගන්න නම් ඒ දැරිවිය හම්බෙන්න ඕනේ. අපි එතුමේ ඒ දැරිවියත් එක්ක සියලු දේ ගැන අපි සාකච්ඡා කරලා තිබු උසස් පෙළ කරන දැරිවියක් උසස් පෙළ කරන්න කලින් ඇයට කියන්නේ උසස් පෙළ කරපු දැරිවියක් මේ තමුන්ගේ විභාග මේ රිසල් බලාපොරොත්තු වෙන දැරිවියක්. එතකොට ඒ දැරිවිය මොන දේශපාලන පක්ෂයට සම්බන්ධ වෙලා කියලාද කියන්නේ? අර පින්තූරයක් මම දාලා තිබ්බ JVP සමාජිකාවක් කියලා. ඒ දැරිවියද ඒ පින්තූරේ ඉන්නේ? පොඩ්ඩක් නැවත බලන්න මේ ඇත්තම හොඳට තේරුම් ගන්න පුළුවන් කට්ටිය මේ ඉන්නේ. ආ නෑ ෆොටෝෂොප් එකකුත් නෙවෙයි ළමෙක් ඉන්නේ. ඒ ළමයා නෙවෙයි ඉන්නේ. ඒක පැහැදිලිව පේනවා නේද දැක්කම? ඒ ළමයා මේ එතන ඉන්න දරුවයි වෙනස් කියලා. අනිත් එක ඉන්නකො දැන් ඇය ඇත්තටම මොකක් හරි පක්ෂයක සමාජිකාවක් කියනක ඇගේ අමල තාත්තලා හරි. එතකොට මේ පක්ෂයා කල්ලගෙන දඟලන්නේ මේ වෙන දේ වැරදි කියලා කාටවත් තේරෙන්නේ නැත්තේ. දැන් මේ මොන පක්ෂයක වුණත් මොන දේ වුණත් අන්තිමට මේ ඇයි කියන කතාවේ ලොකු බරක් වැදගත්කමක් තියෙනවානේ. මම නම් මේ වෙලාවේ කියන්නේ ඇය මොන කොතන හිටගෙන හිටියත්. හරිද? ඇය එහෙම කිසිම දේශපාලන මේ තේරුමක් දෙන ළමෙක් නෙවෙයි ළමයා. හැබැයි ඇය කොතන මම නම් කියන්නේ සිරස දැන් මේක ස්ක්‍රිප්ට් එකක් කියන සිරසෙන් ස්ක්‍රිප්ට් එකක් වුණත් මම මේක හරි සතුටින් කියනවා මේක ස්ක්‍රිප්ට් එකක් නම් තව ඒත් හොඳයි කියලා. මේක කවුරු හරි ඇයට උගන්වලා දෙයක් නම් ඒත් හොඳයි කියලා. මොකද දන්නවද? අපි ඇස් දෙකෙන්ම දැක්ක මෙහෙම වන සංහාරයක් වෙනවා කියලා. එතකොට මේ වන සංහාරය අපි විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හොඳටම ඔහු වෙනුවෙන් එළියට බහැලා ඡන්ද කරපු ගරු භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලාත් ඊයේ ගියා ඒ දරුවා හම්බ වෙන්නේ. ඒ දරුවා මුණාදී භික්ෂුන් වහන්සේලා කියන්නේ ඇස් දෙකටම දැක්කයි වෙන මේ වන සංහාරය. එහෙම දැක ඉතින් ඒක පැත්තක තියලා මේ ළමයාගේ දේශපාලනය හෝ මේ ළමයාගේ උන් හිටි තැන් හොයන එක නෙවෙයි කරන්නේ.
මේ නම පැහැදිලිව කියලා තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒතර ඒ ළමයාට මඩ ගතහ ඉන්නේ කොහේතුවද? ඒ ළමයාගේ දේශපාලන පක්ෂ වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ ළමයා කැමති දේශපාලනේ මොකද්ද කියලා නෙමෙයි, ඔහු ඒ ළමයා රැයට කෑවේ මොනවද, උදේට බිව්වේ මොනවද කියන එක නෙමෙයි හොයන්න ඕනේ. ඒ ළමයා කියන කතාවයි හොයන්න ඕනේ. ඉතින් ඒක හොයන එක දැන් මමත් ඒක කියන්නේ අපි මාධ්‍යකින් මේ මාධ්‍ය වලින් මේක පුළුවන් තරම් කියනකොට කියනකොට සමාජ මාධ්‍ය වලින් සහ අනිකුත් මාධ්‍ය වලින් බලන්නේ මේ ළමයා වර මේ දේශපාලනේ කරන්නේ කරන්නේ කියලා මේකේ තියෙන මේ මේ මේක මේ මේ ආණ්ඩුවේ ගේම් එකක් මේක. මේකේ තියෙන බර අඩු කරන්න. මේකේ තියෙන වැදගත්කම වෙන පැත්තකට හරවන්න. ඉතින් මේ සැරේ ඒ දෙන්න වෙන්න දෙන්න එපා කියන එක තමයි මම ඉල්ලා සිටින්නේ. දැන් පාසල අමාත්‍යවරයා වෙච්ච මයින් නමලන මාත්‍යා නම් කියන්නේ වෙන කතාවක්. මොකද තුමන්ගේ කේස ගිහිලා ඉදුමෙත් එක දෝ කියන දැඩියත් එක්ක කතා කරා කියලා කියනවා. ඒයිටි තහවුරු වෙලා තියෙනවා කියනවා. මෙහා කවුරුද කෙනෙක් මෙහෙවනවා කියන එක. මහින්ද අමරවිල මැතිතුමා දැන් කියන වැච්චර ලොකුවට ගණන් ගන්න එපා. එතුමා නෙවෙයි කතා කරන්නේ. එතුමාට කියන දේ තමයි කියන්නේ. හින්දා ඒක නෙවෙයි. ඒ කියන්නේ දැරිවිල එතුමා තව දෙයක් කියනවා. ඒ දැරිවිලකට පුළුවන්ද කියලා අහනවා. මේ වගේ තර්කාවල පොර විදිහට කතා කරද්දී පස්සට උත්තර දෙන්න. ඒලා මේ උසස් වෙලා නේ මේ දැන් අපේ කාලේ වගේ නෙවෙයි. දැන් ඉස්සරහට ළමයි දැන් මේ අලුතින් ඉපදින ළමයි ඉස්සර ඔයා නිකන් කල්පනා කරලා සතියක් දෙකක් යනකම් පුංචි දරුවෝ ඉපදිච්ච ගමන් ඇස් අරින්නේ නැහැ. දැන් මුණ දිහා බලලා hina වෙන මේ දැන් අපි පරිණාමණය වෙන්නේ. ඉස්සරහට දෙක ළමයි මාසෙන් දෙකෙන් ආනික් පැත්ත පෙරලෙනවා. ඉතින් ළමයි පරිණාමය වෙනවා. එතකොට මේ ළමයි ඉක්මනට දියුණු වෙනවා. දැන් අපේ කාලේ වගේ දැන් සිලබස් එක අරන් බලන්නකෝ. අපි මීට මම ඉගෙන ගන්න කාලේ තිබ්බ සබ්ජෙක්ට් දැන් තියෙන්නේ. මේ ළමයි ලෝකෙ දැන් අපි ඉන්න කාලේ අපිට ඉන්ටර්නෙට් තිබ්බ නැහැ, කම්පියුටර් තිබ්බ නැහැ. දැන් මේ ළමයි ලෝකෙ දෙකින ලෝකෙ දේවල් ඉගෙන ගන්න අන්තර්ජාලය හරහා. මේ හොඳ බුද්ධිමත් ළමයි ඉන්නේ මේ අපේ විදිහට හිතන්න එපා. දැන් ඉන්නේ ළමයි ගැන. දැන් ඔබතුමිය පිට සුළු වෙලාවට කලින් කියවනේ පුංචි දරියක් ඒ පුංචි දරියක් තමයි. පුංචි දරියක්. පුංචි දරුවෙක්. අවුරුදු 19ක් කියලා කියන්නේ මහ ගෑණියෙක් නෙමෙයි. ඒ ළමයා ඉගෙන ගන්න ඒ ළමයා දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. අපේ දැන් ඔයාගේ දරුවෙක් ඉන්නවා නම් ඔය වගේ දෙයක් ඔයාගේ දරුවෙට අවුරුදු 19ක දරුවෙට වුණොත් මේ ළමයා කොහොමද ඔය වගේ මානසික පීඩනයකට එක පාට ළමයා ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වෙලා මේක හොඳ පැත්තක් මේ ළමයා ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් මේ ළමයට පුළුවන් තරම් මඩ ගහනවා. පුංචි අවුරුදු 19 ළමයෙක් මේක දරා ගන්න කොහොමද ඉස්කෝලේ ළමයි? ඒ ළමයට පාසල් දැනුම පොතේ දැනුම ඇති. හැබැයි ඒ ළමයාගේ මේ වගේ මඩ වලට මුණ දෙන්න තරම් මනස ශක්තිමත් වෙලා නැහැ නේද? ඒක අපි කාටත් ඒක පොදුයි. දැන් අපි මේ වයසේ ඉන්න කට්ටිය විදිහට අපිට මඩ ගහනකොට මඩ ප්‍රචාරනකොට අපිට පොඩි හිතේ වෙනවනේ මේක. ඒක අපි කාටත් පොදුයි. ඔබටත් පොදුයි මටත් පොදුයි. මේ ළමයට වැඩියෙන් බලපානවා. මොකද මේ ළමයි පොඩි දරුවෙක් හින්දා. දැන් ඔබතුමීලා එක්තු වෙලා මේ කරන දායකත්වය ඇත්ත වශයෙන්ම මේ ගැරිවියට හොඳයි. නමුත් ඔබතුමීලා තිබුණා දේශපාලන වටපිටාව. ඒ නිසා ඔබතුමිය ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තියක් බලයක් ඔබතුමිය තිබුණා. නමුත් ඒ ගැරිවියට මේ තත්ත්වය අද ඔබතුමීලා මේ ඉදිරිපත් කරලා ඊට පස්සේ කවුද ඊට පිටිපස්සේ? ඔබතුමිය දෙකම මම ඒක තමයි කිව්වා. අපි පැහැදිලිව අපි පිටිපස්සේ ඉන්නේ කියලා මම එකක් කියන්නම්. මට දේශපාලන වටපිටාවක් තිබ්බයි කියලා මම මිනිස්සෙක් නෙවෙයි. ආ දේශපාලන වටපිටාවක් තිබ්බයි කියලා මට හැඟීම් දැනින්නේ නැද්ද? එතකොට මට මම මේ කැමරාව ඉස්සරහට ඇවිල්ලා හරි ශක්තිවන්තව දැන් කතා කරාට මම තිරේ පිටිපස්ස තාතේ ගාතරින් පස්සේ මට වෙච්ච අසාධාරණ මං කීපාරක් ඇඩුවද නැද්ද කියලා ඔයාලා දන්නවද නැද්ද? නෑ. මොකද අපිත් මේ කාන්තාවන්ට අපිටත් සිත් විද්‍යන කට්ටිය. අපි මේ ශක්තිමත්ව මේවද වලට අපි ඉතින් ඒවා ගණන් ගන්නේ නෑ. මොකද අපි දන්නවා අපි ඉන්නේ මඩගොහරුවක කියලා. එහෙනම් අපි ගණන් ගන්නේ. හැබැයි ඒ දරුවට මේ වගේ දෙයක් දැන් වෙලා තියෙනකොට ඇය ඇත්තටම මානසික වැටෙනක ගැන අහන්න දෙයක් නෑ. ඒක නිසා තමයි අපි හැමෝම මෙතනට ඇවිල්ලා කියන්නේ ඇය වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියලා. ඇයට අපි පැහැදිලිව කියනවා ඔබ ශක්තිමත් වෙන්න. ඔබේ ශක්තියට අපි අනිත් පැත්තෙන් මේ අපි සියලු දෙනාම ඔබත් එක්ක හිට ගන්නවා කියලා. ඒක අපි විතරක් නෙමෙයි. පක්ෂපාත ભેදයකින් තුරව මේ රටේ පරිසරයට ආදරය කරන මේ වගේ කාන්තා හිංසනයට විරුද්ධ වෙන හැමෝම ඉස්සරහට ඉන්නවා කියලා මම කියන්නේ. This real, I'd like you to explain this a bit. Like this may be a very simple thing, yeah, sure. But we'd like if you can explain the legal background of this. Like, can the police go and get her to make a statement without a complaint or with the police? Can you can? They can. Yes. Okay. And the other thing is like we saw the forest officer who was there. Yes, sorry. He said like there was no need to get any approval to cut down trees in a private land. Okay. So the legal background of that, and the other thing, why speaking up for this Bhagya, mm-hmm. will you be taking any action for this deforestation taking place there? Yeah. So basically, for the second question, from what I know, even if it's a private land, you need to get approval, especially if it's in the Singharaja forest area. You have to get approval from the authorities, even to, especially if it's a World Heritage area. Mm-hmm.
So based on that very simple argument, can't we go to the court and then file a case and take action? While speaking up for Bharat. Yeah. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික ඉඩමක්. ඉතින් ඊට පස්සේ තව දැන් අවුරුදු 10කට 15කට උඩදී මට ඒක තෑගිවකින් මගේ පියා මට ඒක තෑගි කරා. ඉතින් ඇත්ත වශයෙන්ම 2002 ඇත්ත වශයෙන්ම මම ඊටමට ගිහිල්ලාවත් නැහැ. නමුත් දැන් මාස ගිය අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වගේ දවසක विनाश कर ඒක හන්තාන රක්ෂිතට අයිති ඉඩමක් නොයි කියලාද ඔබ මේ කියන්නේ නෑ ඒක හන්තාන රක්ෂිතට අයිති ඉඩමක් මොකද ඒක 3000ට 2500 3000 අතර තියෙන එකක් නමුත් මම කියන්න කැමති කිසිම ගහක්වත් ඒ අවස්ථාවේදී කැපුවේ නැහැ ඒ වගේ ඉඩමක් තෑගිය ඔක්කොක් හැටියට ඔබ තුමියගේ අතට පත් වෙන්නේ කොහොමද ඔව් මොකද ඒක ඇත්ත වශයෙන්ම ඒක ඒ රක්ෂිත වශයෙන් කියන්න ඉස්සලා තමයි ඒක අපච්චි අවුරුදු 30කට විතර කලින් මිලදී ගත්තේ ඒ ගැසට් එක ආවේ 2010 දී රක්ෂිතයක් බවට පත් කරලා ඉතින් ඊට කලින් තමයි ඒක මිලදී ගත්තේ ඒ කියන්නේ අවුරුදු 30කට කලින් මගේ පියා නීතිඥවරයෙක් වශයෙන් වැඩ කරනකොට තමයි මේ හන්තානේ ඉඩම මිලදී ගත්තේ ඉතින් ඒ අවස්ථාවේ ඒක ඇත්ත වශයෙන්ම රක්ෂිත ඉඩමක් නෙමෙයි 2010 දී තමයි ඒ ගැසට් එක නිකුත් වුනේ නැබැයි ඉලකරමයි කියන ඉඩමත් උඩ පෞද්ගලික ඉඩමක් කියලා එක පෞද්ගලික ඉඩමක් නැත්නම් නෑ ඒක පෞද්ගලික ඉඩමක් මේ සිංහරාජයේ අසිංහ රාජයක දන්නේ නැහැ ඇත්තට මේක ඒක ඔව් දැන් සිංහරාජයේ ඉඩම පෞද්ගලික ඉඩම ආසියා කාව්‍යා කියන ඒ ඉලකරන ඉඩම එතකොට ඔබතුමිය කියනවා ඒක පෞද්ගලික ඉඩමක් කියලා ඔබතුමිය කියනම එතකොට සිංහරාජයේ පෞද්ගලික ඉඩමක් කියන එක ඔබතුමිය පිළිගන්නවා නෑ මම ඉතින් ගස් කපලා මේ මේ බිල්ඩින් හිතුවේ නෑ නේ ඉඩමේ ඒක ඇත්තට මාන ටිකක් අයින් කරා විතරයි මම ගස් කපු ගහක්වත් කපලා නැහැ බිල්ඩින්ක්වත් හදලා නැහැ හැබැයි මට ඇත්ත වශයෙන්ම හරි පුදුමයි මගේ මායිමට තියෙන එහා ඉඩමේ බිල්ඩින් රාශියක් හදලා තියෙනවා අද වෙනකම් කවුරුත් ඒක ගැන මේ මුකුත් ඇක්ෂන් එකක් අරන් නැහැ හැබැයි මේ අපේ දේශපාලන වාසිගන්න තමයි මේක මේක මේ ගහක්වත් කපල නැතුව බිල්ලිමක්වත් හදලා නැති තියෙන අවස්ථාවක මේක මාධ්‍ය ජාලා හරහා ලොකුවට පෙන්නුවේ හැබැයි මගේ මායිමේම එහා තියෙනවා ගොඩනැගිලි රාශියක් මට ඔබතුමාට පෙන්වන්න පුළුවන් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙන් පස්සේ වෙබ්සයිට් එකේ පික්චර්ස් තියෙනවා බිල්ලිං හදලා තියෙනවා හැබැයි මං දන්නේ මේ මේ ඔක්කොම ගණ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කට්ටිය කොහෙද හිටියේ කියන එක තමයි මමත් බලන්නේ ඔච්චර කල්. ඔය විදියටම සිංහරාජ රක්ෂිතයේ ඔබලා කියන ඉඩම වාග්ය කියන මේ කාන්තාව කියන ඉඩමත් ඒ විදියට පෞද්ගලික ඉඩමක් නෑ. ඒ ඔබතුමන් මේ වගේ තර්ක වල ලොකු ගැටලුවක් වෙනවා නේද? නෑ මම අපි කියන්නේ නෑ. ඒක වෙනසක් තියෙනවා මොකද මං ගහක්වත් කපලා නැහැ. බිල්ඩින් එකක් හදලවත් නැහැ. එලිපෙහෙලි කිරීමක් කරලත් නැහැ. अवस्था
මේ දැරියට දැරියව පීඩනයට ලක් කරන්නේ නැතුව ඒ දැරිය කතා කරන දේ ගැන හොයලා බලන්න කියලා එච්චරයි විමර්ශනයක් කරන්න දැන් මෙතන අහන්නේ දැන් ඔබතුමියලා බලයේ ඉන්න කාලේ ඒ කාලේ කැලසුද්ද කරන්නේ හොඳයි දැන් වර්තමාන ආණ්ඩුවේ ඉල කරන්නේ වැඩි වෙලෙ තමයි ඒක නවත් කමන්නේ කියන තත්ත්වය තමයි කියන්නේ නෑ අපි අපි දැන් ඔබතුමින් මේ ප්‍රශ්නේ ගැටළු ඉන්නේ ඒක අපි අහන්න ඔබතුමිය නෑ මම මාත් ප්‍රකාශ නෑ ඒ සිද්ධේ උනේ මේ ආණ්ඩුව කාලේ නෑ ඉන්න මං කියන්න දැන් උනේ මේ ආණ්ඩුව කාලේ දැන් අපේ කාලේ කැලසුද්ද කරා ඒකනේ අච්චාන්ගේ පරතුනේ නේ අපි හැමෝම මොකද කිව්වේ බදුරු දින් කැලසුද්ද කරා එහෙනම් අපි පරාද වුණා හරිනේ එතකොට බදුරු දින්ට කැලසුද්ද කරන්න මුලින්ම කවුද බදුරු දින් එක අතරතුර දීලා ඉඩම දුන්නේ බැසිල් රාජපක්ෂ හරි. ඉතින් ඒ කාලේ පටන් ගත්ත එක තමයි අපේ කාලෙත් කරේ කියමුකෝ. දැන් බදුදීන් අද විමල් වීරවංශට මේ මේ කියනවා ප්‍රසිද්ධියේ අභියෝග කරනවා. එළියට ඇවිල්ලා මේක ගැන දැන් කිව්වේ මොකද්ද? බදුදීන්ව දවස් කීපයක් ඇතුළත ඇතුළට දානවා කියලා කිව්වේ නේ විමල් වීරවංශ මැතිතුමා. එතකොට බදුදීන් අද ඇවිල්ලා අභියෝග කරනවා විමල් වීරවංශ මැතිතුමාට කෝ නැහැ නේ අර කියපු දේවල් නැන්ද කියලා. අපි කියන්නේ ගන්නකෝ අත්තරංගුවට අපිත් මේ කටාරම් බලන් ඉන්නේ ඒ කාලේ වැරදි කරපු කට්ටිය දැන් අපි පැහැදිලිව පිළිගන්නවා ඒ කාලේ වලට උත්තර දීපු නැති හින්දා අපේ රනිල් මහත්තයයි මයිසි මහත්තයයි අපි ආණ්ඩුව පරාද වුණා ඒකනේ අපි විපක්ෂේ ඉන්නේ දැන් අපි පැහැදිලිව කියනවා මේ මිනිස්සු වැරද්දක් කරලා තියෙනවා නම් මේක බොරුවට වට යවන්න නැතුව අත්තරංගුර අරන් පෙන්නන්නකෝ උතර බදු දිනුත් කියයිනේ එයාට කවුදව කරන්න කිව්වේ කවුදෝ ඉඩම් මේ වෙන් කළා දුන්නේ ඇත්තට මෙයා එතන මොකද්ද කරේ ඔබතුමිය ගේනෝ තර්කයේදී බදුර් දින් මේනට අධිකරණයෙන් වැඩි කරලා ඉන්නෝ මේ මේ සම්බන්ධයෙන් අදෘති බදුර් දින් ද කියනවනේ ගස් පවන්නුම නේද වංගියා අය කරගන්න පවන්න ඉතින් අය වවන්නද එයා ඉතින් ඒක තමයි ඔබතුමිය නේ එතුමා කාරිය අද දාන ඉන්නේ නෑ නෑ මම නම් කොහොවත් යන කයක් කාරිය අද දාගෙන නෑ ඒ කියන්නේ සමගි ජන බලයෙන් එතුමා අයින් කරලා දින්නේ එතුමා වෙන පක්ෂයකින් කෙනෙක්. නෑ එතුමා එකට ආණ්ඩුව වැඩ කරනවා. කොහෙද ආණ්ඩුවක් වැඩ කරන්නේ? එතුමාලගේ විපක්ෂයත් එක්ක එකට වැඩ කරනවා. එතුමා සමගි ජන බලවේග කියන පක්ෂයේ කෙනෙක් නෙවෙයි. දැන් එතුමා සංධානයකට ඡන්දය ඉල්ලුවානේ. හරි හරි පොට්ටක් ඉන්න. එතුමා මුස්ලිම් කොංග්‍රස්ද මුස්ලිම් පක්ෂයක නායකයෙක්. හරිද? එතුමාට අර දේ කරන්න මේ දේ කරන්න කියලා අපිට කියන්න බෑ අපි වෙන පක්ෂකනේ. ඒක නිසා තමයි අපි පැහැදිලිව අපේ පක්ෂයේ ඉන්න සියලුම සමාජිකයන් මේ හරිත පක්ෂයක් විදිහට මේක කරලා අපි සියලු දෙනාම හරිත පක්ෂයක් විදිහට අපි මේ සංගායන ඉන්නවා කියනවා දැන් බදුලි දැන් ඔබ සමාජිකයන් කියන දැන් එකට ඉන්නවද එතුමා සංදානිනේ ක්‍රේ එතුමා විපක්ෂයේ නියෝජනය කරේ දැන් එතුමා දැන් එකටනේ චන්දිල්ලේ සංදානේ එතුමා විපක්ෂයේ නියෝජනය කරේ කියන බල ඒක හැදුවේ සංදානයක එක තමයි චන්දිල්ල චන්දිල්ලේ එකට ඉන්න හරි මම පිළිගන්නවා එතකොට මේ එකට චන්දිල්ල ඕගොල්ලෝ දැන් කියන වෙන් වෙනවා ඉන්නේ මේරෝ ඉන්නකෝ මම කියන්නේ අපිත් එක්ක එකට චන්දිල්ලුවා හැබැයි ආ වෙන පක්ෂික විපක්ෂ නියෝජනයක නෙක එයාත් එක්ක ඉන්න කණ්ඩායමේ කට්ටිය භාගයක් ඉන්නේ දැන් ගෝඨාභය ළඟ නැද්ද විස්තර චන්ද දුන්නා නේද ඒක තමයි දැන් එතකොට එකට ඉන්නවද මේ නෝට කියලා අහන්නේ අපි එකට නෑ පේනවනේ මෙතන ඉන්නවද එකට නෑ ඒ කියන්නේ මෙතන නෙමෙයි ඔ පක්ෂය දැන් අපේ පක්ෂය තුළ අපේ සමගි ජන බලවේගයේ කොහෙන්ද නැනක සංධානය තුළ ඉන්නවද කොහෙද අපි සංධානයක් හදලා තියෙන්නේ කාත් එක්කද දැන් එතකොට සංධානයක් නෑ මේ කිසිම සංධානයක් නෑ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස කියන චරිතය අපේ සමගි ජන බලවේගයේ නායකයා මුස්ලිම් කොංග්‍රස්යේ නායකයා රවුෆ් හකි එතකොට වදුරුදීන් තවත් මුස්ලිම් පක්ෂික නායකයා. එතකොට තව මනෝ ගණේෂන් තවත් පක්ෂික නායකයා. ජේ.වී. එක තවත් අනුර කුමාර තවත් පක්ෂික නායකයා. අපි හැමෝම එකට විපක්ෂේ දාන්න ඉන්නවා. ඒ කියන්නේ සංධානයේ නෑ. මේ සංධානයේ බිඳ ඉවරයි කියන්නේ. ඒ සංධානයේ බිඳලා කියලා දුපුත්‍රය දැන් කියන්නේ කියන්නේ මැක්වලින් පස්සේ සංධානගත වෙච්ච අපි සම්දානයක් විතර දැන් කටයුතු කරන්නේ නැහැ මැතිවරණයේදී එකට එක්කහුව වෙලා චන්දිල්ලනේ වෙනම දෙයක් අපි දැන් කටයුතු කරන උගලට පේනවද එහෙම එකක් නැහැ අපි සියලු දෙනාම වෙන් වෙන්ව අපේ දේශපාලන ගමන යනවා ඒ කියන්නේ ඉතින් මේ වගේ දැන් ඔබතුමිය වක්කීමම කියනවා මේ සම්දානේ නැහැ අපි චන්දිත් විතරයි සම්දානගත වෙන්නේ චන්දවලදී ඒතන චන්දන කතාව චන්ද දෙනවා සම්දානගත කරලා ඔක්කොම එකපොදින චන්ද දෙනවා ඊට පස්සේ කියන්නේ ඕනම තැනක එහෙමනේ දැන් ඉතින් ඔය සම්දානගත වෙලක් කියපන්නකෝ සම්දානකට කියන්නේ අන්දලා තියෙනවා ඉතින්
නීතිමත් කරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මම කියන්නේ. පොහොට්ටුවත් එක්ක සම්දානගත වෙලා ඉන්න ඔක්කොම කට්ටි ඉන්නවද දැන් පොහොට්ටුවේ? ඉන්නද? දැන් විමල් ඊර්වංශ රණ්ඩු වෙලා පැත්තකටලා බැන බැන ඉන්නේ නැද්ද? උදේ ගම මම පිළ බැන බැන ඉන්නේ නැද්ද? සම්දානගත වෙන්න හැමෝම එක්ක අහු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙක්ට අවශ්‍ය බලය තමයි. ඔබතුමිය කියන විදිහට ඡන්දෙදි විතර සම්දානගත වෙනවා. ඊට පස්සේ මිනිස්සු ටික අන්දනවා. ඊට පස්සේ ඔබතුමියලා වෙන් වෙන දේශපාලනය කරනවා. එහෙම නෑ නෑ. කවුද කොහෙද මිනිස්සු අන්දලා තියෙන්නේ? නෑ එහෙම නෑ. දැන් එතකොට දැන් කියන්නේ දැන් විමල් දිර දැන් මම මේ පොදුවේ කියන්නේ දැන් මම මේ පොදුවේ මේ කියන්නේ දැන් මේ සමුහ ජන බලදී කිව්වොත් පොදු ජන බලු මොනවද නෙමෙයි. හරි දැන් ඔබතුමියනේ කියන ඒ තර්කය. දැන් එතකොට ඔබතුමිය කියන විදිහට සන්දානය ගස්ස ගහන්නේ යම් කිසි ආන්දු ඡන්දජායකය අන්දලා ඉතව තවගේ දේශපාලනය වෙනවා කරන්නේ. තම තමන්ගේ දැන් දැන් ඉන්නකෝ මම දැන් අපි කට්ටි ඔක්කොම සම්දාන කරලා ඡන්දයක් ඉල්ලනවා. ඡන්දයක් අපි විතරක් නෙවෙයි ආණ්ඩුවත් සම්දාන කරලා ඡන්දයක් ඉල්ලුවා. එතකොට හැම කෙනාම එක එක පක්ෂ එක්ක අහුගෙන සම්දාන කරලා තියෙන්නේ. දැන් කොහෙද නීතියක් දෙන අපි කරන හැම එකම අර සම්දානින් අනික් සියලු දෙනා සම්බන්ධ කරගෙන කරන්න ඕනේ කියලා. එහෙම ගන්නෑ. ඒගොල්ලන්ගේ ඒ සිතන පදන ආකාරය ඒගොල්ලෝ කටයුතු කරන ආකාරයට පැහැදිලිව ඒගොල්ලන්ට උත්තර දෙන්න සිද්ධ වෙයි. යම් කිසි විදිහකින් වැරද්දා බදුකින් කරලා තියෙනවා නම් ඒකට දැන් මේ වෙනකොට උසාවියෙන් තීරණයකුත් දීලා තියෙද්දි අපිට බදුදින්ගේ පස්සේ දුව දුව බදුදින් මේක කරන්න කරන්න කියලා කිව්වොත් බදුදින් අහයිද? අපි ඒ පක්ෂි කෙනෙක් නෑ. හැබැයි යාට උසාවියෙන් දීලා තියෙද්දි තනතු මේ 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 අනිත් පැත්තට වර්ඩික්ට් එකක්. එහෙම නැත්නම් යාට දීලා තියෙද්දි මේ ගස් ටික හිටවන්න කියලා ඒක යාගේ වගකීම. ඒක කරනවද නැද්ද කියන එක උසාවියෙන් බලි වෙනවා. යා නෑ නැත්නම් දැස් කරනවා නෑ ඒක කරන්න ඕනේ. හැබැයි ඒකට අපිට ගරහ වැඩක් නෑ. අපි මම කතා කරන්නේ බදරුදින් වෙනුවෙන්වත් රවුෆ් හකීම් වෙනුවෙන්වත් දිගම්බරන් වෙනුවෙන්වත් නෙමෙයි. මම කතා කරන්නේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන්. මම කතා කරන්නේ සමගි වනිතායන් වෙනුවෙන්. ඒතර මගේ පක්ෂය ඇතුලේ මට පැහැදිලිව කියන්න පුළුවන් කිසිම මන සංහාරයක් කරන පුද්ගලෙන්නේ නැහැ. අපි ඒවට විරුද්ධයි. බදරුදින් එහෙම දෙයක් කරලා තිනවා කියලා දැන් ඔප්පු වෙලා තියලා කියලා තියලා එයාට දීලා තිනවා නඩු තීන්දුවක්. ඒක එයා කළ යුතුයි. ඒක උසාවියෙන් දීපු තීන්දුවක්. දැන් මේ හරිත පක්ෂයක ඉදිරියේ දෙනවා පළාත් සභාව නැතිවරනේ. ඔබ තුමිලා බදුරුදින් මහත්තයත් එක්ක එකට සම්දාන ගතලා සම්දිනනේ නැතුවයි. ඒක දැම්ම කියන්න බෑ. ඒ කියන්නේ එතකොට දැන් ඒක අපේ වැඩක් නෙවෙයි නේ මම කොහොමද කියන්නේ? පක්ෂ නායකය තීරණය කරන්නේ. ඒක පක්ෂ නායකය තීරණය කරන්නේ. දැන් ඉතින් තමයි මේවා වෙන්නේ. දැන් ඔබතුමා මම කිව්ව තර්කයේ දේශපාලනය කරනවා කියලා. දැන් ඔබතුමා ඔබතුමියගේ හර්ථ පක්ෂය. ආ හර්ථ පක්ෂය තුල කොහොමද බදුරුදින් වගේ කෙනෙක් එක්ක සම්දාන ගතලා සම්දිනන? ඒක ඉතින් අපේ පක්ෂයේ අපි සියලු දෙනා නායකයා සහ අපි තීරණය කරන්න ඕනේ. ඉතින් දැන් මට මම වුණ නායකයා නම් මට දෙන්න පුළුවන් තීරණයක්. මට කියන්න බෑනේ. ඒක මේ සියලු දෙනා කතා කරගෙන ඒ තීරණය ගන්න. හැබැයි ඔය ප්‍රශ්නේම ඔබතුමා අහන්න ඕනේ ගිහිල්ලා ආණ්ඩු වෙනු. අහනවද? ආණ්ඩු වෙනුත් අපි අහනවා. අපි මේ කාගෙන්වත් අහන්න තියෙන්නේ අපි කොහොමද? අපි ආණ්ඩු වෙන දැන් පැහැදිලිව ගිහිල්ලා. අපි කාගෙන්වත් අපි අහන්න නෑ නෑ නෑ. ඔබතුමා පැහැදිලිව ගිහිල් ඉවලා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් අහන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් නෙමෙයි ඕනම කෙනෙක්ගෙන් අපට අහන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ අනිවාර්යෙන් අසිය යුතුයි. දැන් ඕකම දැන් අද අද මේ ඔය මේ කතාව දැන් මේක දැන් බලන්න මේ මම දැන් අද මේ අපි කතා කරන්න ආවේ වාග්ය අභිරත්න ගැනනේ. දැන් ලස්සනට මේක හරවන විදිහ දැන් මේ මේවා අගල හැම කෙනාම තේරුම් ගන්න යුතුයි. මේක මේ හරවල දැන් අද නිවුස් එකට ගන්න අවශ්‍ය නෑ නෑ මම ඔයාලට චෝදනාවක් කරන්නේ මම හරිම සතුටු වෙන ඔබතුමා මම ප්‍රශ්නෙක මම කියන්නේ ඔබතුමා අනික් අයිනොත් ඔක අහන්න ඕනේ කියලා. ඒක අහන්න කියවා කියලා. ඔබතුමියලගේ කාන්තා බලවේගයේ ඉන්නෝනේ සරතාත්පුර මහත්මයා. ඔව්. එතුමිය හරත්පුර දිස්ත්‍රික්කයේ නියෝජනයයි. එතුමිය මේ සම්බන්ධව පොඩි හරි එළිදරවක් ඔබතුමියලත් එක්ක කතා කරලා ඔබතුමියගේ නායකත් මේ හත්පත්සත් කතා කරලා තියෙනවා. එතුමියව ඇත්තරම අවසාන වතාවට අපිට හම්බ වුණේ මීට මාස කීපයකට කලින්. එතුමිය මං හිතන්නේ පෞද්ගලික කාරණාවක් හින්දා පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් මං තනින්නේ. තේින්ද එතුමියත් එක්ක අපිට කතා කරන්න හැකියාව ලැබුණේ නැහැ මීට. මරිතමේ ඔබතුමිය එතුමිය කිව්වේ නැද්ද මේ නෑ එතුමිය දැන් මාස 3ක වගේ තිස්සේ ඉඳන් ගොඩක් මේ හුඟ කාලයක් තිස්සේ මේ දේවල් වලට එතුමිය සහභාගී වෙන්න බැරුව. මම ඉතින් පාර්ලිමේන්තුව ගිහිල්ලා තිබ්බෙත් නෑ. මරිතමේ ඔබතුමිය මේ දැන් බදුරුදීන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරේ දැන් පක්ෂයේ තීන්දුවක් ගත්තොත් තීරණයක් ගත්තොත් ඒ කියන්නේ අපිට කියන්න බෑ කියන එක. නමුත් ඔබතුමියට කෙලින් කොන්දක් හදන් තීරණයක් ගන්න පුළුවන් නේද? ඔබතුමියලගේ පක්ෂයෙන් එතුමාව ගත්තොත් ඔබතුමිය ගන්න පුළුවන්. දැන් ඇත්තටම කියනවා නම් පළාත් සභාව මැතිවරණය එන ලඟ වෙනකොට පක්ෂ නායකයන් සියලු දෙනාම එක තැනක ඉඳගෙන ඒගොල්ලන් වෙනම ඉල්ලනවාද එක්කහ වෙලා ඉන්නවද කියලා තීරණය කරනවා. එතකොට පුළුවන් අපි අපේ මතය ප්‍රකාශ කරන්න. දැන් මම නම් ඇත්තටම ඉස්සරහා මැතිවරණ වලට මොනවා වෙලද